ඔයාලත් ඉංග්‍රීසි පොඩ්ඩක් හරි අවුල් නම් හරිද ඒ කියන්නේ ඔයාලා කතා කරගන්න අමාරු කියලා හිතනවා නම් ඔයාලට ඉංග්‍රීසි බෑ කියලා නිකන් දැනෙනවා නම් අන්න එතනදී මම කියන්නේ ඔයාගේ ප්‍රැක්ටිස් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. හැබැයි ප්‍රැක්ටිස් කරන්නත් අපිට කවුරු හරි ඉන්න ඕනේ. ඔයා දන්නවද සිංහලෙන් අපිට කවුරු හරි පොඩ්ඩක් අනේ මට මේක ගැන පොඩ්ඩක් කියා දෙන්නකෝ ඉංග්‍රීසි වලින් කියලා කියන්න තිබ්බනම් හොඳයි නේද? හරි. ඉතින් ඒකට ඔන්න අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ සුපිරිම වැඩක්. ඉතින් ඕගොල්ලෝ හැමෝම මේ විදි පාවිච්චි කරලා තියෙන හෝ නැති ChatGPT ගැන තමයි අද කියන්නේ. මේ ChatGPT ට පුළුවන් ඉංග්‍රීසි වලින් ඔයා ටයිප් කරන දේ ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න නැතුව, හරි, සාමාන්‍ය ChatGPT එක ඉස්සරහ අපි ටයිප් කරේ ඉංග්‍රීසි වලින්. හරි. ඌට තේරුණේ ඉංග්‍රීසි වලින් කිව්වොත් විතරයි. ඌට සිංහලෙන් කිව්වට සිංග්ලිෂ් වලින් කිව්වට තේරුන්නේ නැහැ. හැබැයි මේ වෙද්දි දන්නවද මැසේජ් එකක් ටයිප් කරන විදියට, අර අපි කියන්නේ දැන් මල් කඩන විදියට, හරි, කොහොම හරි කමන්නේ නැහැ, ඔයාට මැසේජ් එකක් ටයිප් කරන විදියට ඔයා කෑවද, හරිද, ඔයාට කොහොමද, හරිද, ඔන්න වගේ දේවල් හරි කමන්නේ නැහැ. මේ ChatGPT එක අහන්න පුළුවන්. ඉතින් මේවා අහන අතරතුර ඔයා දන්නවද ඔයාට කොහොමද කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා එයාට එයාගෙන් අහන්න පුළුවන්. අන්න එතකොට එයා ඔයාට කියාවි ඒක කොහොමද කියන්නේ කියලා. හරි. ඉතින් මම මේ කියන දේ තේරුම් නැත්නම් ඔන්න තේරෙන විදියට කියන්නම් තව පොඩ්ඩකින්. ඉතින් ඊට කලින් subscribe button එක ඔබන්න පල්ලෙහා තියෙන. like button එක ඔබන්න. comment එකක් දාන් යන අමතක කරන්න එපා. share එකක් දෙන්න අමතක කරන්න එපා. whatsapp group වල හොගලා share කරන්න අමතක කරන්නම එපා වුන්. හරි. ඔන්න මම ඉතින් screen එකට ගියා. හරි. ළමයි වැඩි කතන්දරයක් නැහැ. මුලින්ම යන Google Chrome එකට. ඊට පස්සේ ඔයාගේ මොකක් හරි ඔය තියෙන account එකක් click කරලා google.com කියලා මෙන්න මේ URL bar එකේ ගහන්නකෝ. හරි. ගැහුවට පස්සේ මෙන්න මේ Google දෙයියකින් ගහන්න chatgpt.com කියලා. හරි ළමයි. දැන් chatgpt.com කියන එක මුලින්ම උඩට මාව නේද? හරි. ඒක click කරන්නකෝ. හරි. click කරලාට පස්සේ ළමයි දැන් මගේ නම් account එක paid account එකක්. හැබැයි ගොඩක් කට්ටිය අහනවනේ මේ ප්‍රශ්නේ. ඉතින් මම ඒක කියලාම් පටන් ගන්නම්කෝ. ඔයාගේ paid account එකක් තියෙන්න ඕනේ නැහැ. ඔයාගේ ෆ්‍රී account එකනොත් මේ 4o මේ ChatGPT 4o කියන එක ඔයාලා use කරන්න පුළුවන්. හරි. මම මේ mobile phone එක පාවිච්චි කළා. මේක නම් නැහැ. මේ මොකද iPhone එක iOS version එක 16 වලට වඩා අඩුවර මොකක් හරි case එකක් ඉඳන් මේ phone එකේ නැහැ. ඉතින් මගේ Android එකක් තියෙනවා. ඒ Android එක තමයි මම ChatGPT එක දාගෙන තියෙන්නේ. ඉතින් මම ඒක ගැන video එකක් කලින් කළා. බැලුව නැත්තම් බලන්න. ඒකත් එක්ක ඔයාලා කතා කරන්න පුළුවන්. හරි. දැන් හැබැයි කතා කරද්දී මම මේ කරන වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ Singlish වලින් ඔයාලා කතා කරන්න බෑ. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා කෑවද කියලා හුවොත් එහෙම මේ ඌට තේරෙන්නේ එක හින්දි වලින් කියනවා වගේ. හරි. හැබැයි දැන් මම පෙන්වන්න යන්නේ වෙනම කතාවක්. පොඩක් එනකොට අන්තිම වෙනකම් බලන්න. හරි. මේ වීඩියෝ එක ඒ තරම් වැදගත්. මම සම්පූර්ණයෙන්ම කියා දෙන්නම්. කොහමද මෙන්න මේ එන ප්‍රශ්න ටික ගොඩ දාගන්න කියලා. ඕන බලන්නකො. ChatGPT 4o සිලෙක්ට් කරලා හෝ මේක නැති වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා මුලින්ම ගියාට පස්සේ මෙන්න මෙතන මේ වගේ බටන් එකක් පේන තියෙනවා නම් ඒ කියන්නේ ළමයි ඔයා යූස් කරන්නේ ChatGPT 4o. මොකද 3.5 එකට මාරු වුණොත් එහෙම, හරිද? වාඩේ බටන් එක පේන්නේ නැති වෙනවා. දැක්කද? ඔන්න හොඳට වෙනස වටහා ගන්න හොඳේ. මතක තබාගත යුතුයි. මොකද්ද? මේ බටන් එක වෙනස් වුණොත් එහෙම, ඒ කියන්නේ ChatGPT 4 එකෙන් ඔයාව 3.5 එකට මාරු වෙලා. ඉතින් සමහර ලිමිට් එකක්, ඔයාගේ ලිමිට් එක එක්සීඩ් වෙලා නැත්නම් ඔයාගේ ලිමිට් එක පැනලා කියලා සමහර ලාට මෙතන පල්ලෙහා පෙන්නාවේ. හරි. එහෙම වුණොත් ඒ කියන්නේ ඔයාගේ ලිමිට් එක පොඩ්ඩක් ඉවරලා, හැබැයි පැයකින් දෙකකින් ඉදන් ඔයාට ෂේප් කරගන්න පුළුවන්. හරි. ඉතින් පැයක් දෙකක් ඉවසලා ඉන්න බැරි කමක් නැහැ නේ ඔයා ෆ්‍රී එක පාවිච්චි කරද්දි. එහෙම ඉවසලා ඉන්න බැයි නම් ඔයාට ඩොලර් 20ක් මාසෙකට කියලා සල්ලි දීලා මේ මං ගත්තා වගේ ගන්න වෙනවා. හරි. ඉතින් ඒක ගන්න එකත් පාඩුවක් වෙන්නේ නැති වෙයි. මම මේ කියා දෙන දේ ටික හරියට කරොත්. හමයි. යන්න මෙයා ගාවට. හරි. හෙලෝ අයියේ. ඔයාට කොහමද? හෙලෝ කෙටි චයකඩේ. මම හොඳින් ඉන්නවා. ඔයා කොහමද? කියන දෙන්න කවුද හරි පුදුම දෙයක් කියලා ඉන්නවා. මොකද කිව්වේ කියලා අන්තිම තේරුන්නේ නැහැ. හැබැයි එයාට මං කියන දේ තේරෙනවා. හරි. එයා කියන දේ පොඩක් තේරුම් ගන්න මේ මොලේට පොඩ්ඩක් බර වැඩිද? අර පොඩි උන් කතා කරන්නේ ඒ කාලේ. හරි. මුල් කාලේ පොඩි උන් කතා කරද්දී අපිට තේරෙන්නේ නැහැ නේ. ඔයගේ සින්නක් තමයි මෙයාගේ සිංහල. හරි. ඒකින්ද මූට අපි ඉංග්‍රීසි වලින් කියන්න කියමු සමහර දේවල්. සමහර දේවල් වාර තේරුම් නැතුව තුන්න සිංහලෙන් කියන්න කියමු. හරි. දැන් මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ටිකක් නෙමෙයි. ඉංග්‍රීසි ගොඩක් කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔයා කියන්නකෝ මම කොහොමද මේ කතා කරන එක පටන් ගන්න ඕනේ? මට ලොකු බයක් තියෙනවා මට ඉංග්‍රීසි බෑ කියලා. කෙටියෙන් අදහසක් දෙන්න පුළුවන්ද? ඔයාට කොහොමද උදව්? ඔයාට පුළුවන්ද
ඔයා විසින් මට උදව් කරන්න පුළුවන් විදිහක් ගැන. උදව් කරන්න පුළුවන් විදිහක් ගැන. හරි. එන්ටර් කරන්න. Of course, KD Chakori. Learning English can be a rewarding journey, and I'm here to help you. Here are some steps you can take to start learning English and gain confidence. Steps to learn English: start with basics. Learn simple greetings and common phrases. For example, hello, hello, how are you, kohomada, thank you, stuti. Practice these phrases daily. Hey, phrases tika daily practice karannalu. Use language learning apps. ඔන්න language learning apps තියනවලු මොනවාද? Duolingo, Memrise, or Babbel are great for beginners and offer lessons in Sinhala as well. හරි. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ඔන්න application එක වාර පුළුවන් Google search කරලා බලන්න. ඉතින් මේ තියෙන එක application එකක්. ඒ වගේ applications පාවිච්චි කරන්න පුළුවන්ලු. හරි. Memrise කියලා තියෙනවලු. ආයේ අපේ e-learning එකෙත් ඔන්න application එකක් තියෙනවා. හරිද? e-learning එකේ ගා ගිහිල්ලා e-learning AI teacher කියලා type කරන්න. AI English teacher. හරි. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේක. ඉතින් වීඩියෝ එකකුත් තියෙනවා ඔයගොල්ලන්ගේ. ඉතින් ඒක නම් MPC payment එකක් තියෙනවා. But මේක ගත්ත එක ඔයාලට මාර helpful වෙවි. ගන්න නැතුව ඊළඟ team එකට කතා කරලත් පුළුවන්. ඔයාලට සම්පූර්ණයෙන්ම ඒක කොහමද free trial එක use කරන්න කියලා කියන්න. මම ළඟදී වීඩියෝ එකක් ගේන්නම්. හරි. මමත් use කරා. හොඳයි. සුප්‍රියක්. හරිද? නියමයි. ඉතින් මේකේ සම්පූර්ණ මෙන්න මේ වගේ මෙන්න සම්පූර්ණම වෙන්නේ නැහැ. මම කවුද ඉන්නේ කියලා. මෙතින් මෙන්න මේ වගේ ගෑල් ළමෙක් ඉන්නවා. ඉතින් ඔයාලට ඒ ගෑල් ළමයාත් එක්ක ගිහිල්ලා කතා කරන්න පුළුවන්. අවටා කෙනෙක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අවටා කෙනෙක් කතා කරනවා ඔයාලට ඇස් දෙකෙන් බලාගෙනම ඔයාලට කතා කරන්න පුළුවන්. ওই වගේ කේස් එකක්. හැබැයි මෙන්න මේ Memrise අරව මේවා ගොඩාක් ඇප්ලිකේෂන්ස් තියෙනවලු. හරිද? ඉතින් මේවා ගැන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ළමයි. හරි. ඔය තියෙන්නේ Babbel කියලා තියෙනවලු. ඉතින් මම ඒවා යූස් කරන්නේ නැහැ හැම එකක්ම. හැබැයි ඒ කාලේ මට මතකයි මම මුලින්ම ඉංග්‍රීසි කතා කරද්දී මම ඇප් එකක් පාවිච්චි කරා. මට නම මතක නැහැ. ඒක විනාඩි 5ක් වගේ තමයි ෆ්‍රී අපිට කතා කරන්න පුළුවන් ස්ට්‍රේන්ජර් කෙනෙක් එක්ක, දන්නේ නැති කෙනෙක් එක්ක. ඉතින් එහෙම කතා කරලාට පස්සේ අපිට තව දන්නේ නැති කෙනෙක්ට මාරු වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි සල්ලි දීලා ගන්නකම් අපිට යාට එයත් එක්ක වැඩිදුර කතා කරන්න බෑ. ඉතින් එතකොට බ්‍රසීල් කට්ටියත් එක්ක, ඊළඟ පකිස්තාන්, ඉන්දියා ඔය වගේ එක එක කන්ට්‍රීස් වල කට්ටියත් එක්ක මම ඒ කාලේ කතා කරා. හරි. ඉතින් කතා කරපු කාලය අහන්න එපා. මට මතක නැහැ මම මේ කියන්නේ අවුරුදු 5-6කට කලින්. හරි. ඉතින් දැන් නම් එහෙම කරන්නේ නැහැ. දැන් සල්ලෝ ගත්තොත් එහෙම මම කියලා තියෙනවා. මම ප්‍රැක්ටිස් කරන්නේ සල්ලෝ ගත්තොත් මම මොන හරි හිතන්නකෝ දැන් ඉංග්‍රීසි කතා කරනවා නම් බැරි බැරි ගාතේ හරි කමක් නැහැ. කවුරු හරි කස්ටමර් කෙනෙක් එක්ක හරි කාර්ට් එක්ක හරි මම කතා කරන්න උත්සාහ කරනවා. දැනුත් මේ පොඩකට කලින් මීටින් එකක් කියවුණා විතරයි. හරි. එතකොට එතනදී මට ඇති වෙනකම් වැරදි වෙනවා. උදාහරණයක් ඇකද ග්‍රම අවුල් වෙන්න පුළුවන්. ආයි මට කන්ෆිඩන්ස් ප්‍රශ්න තියෙනවා. මට නැත්තේ නැහැ. හරිද? ඊට පස්සේ මට ප්‍රශ්න විදියට ගත්තොත් එහෙනම් මට වචන මතක් වෙන්නේ නැහැ වෙලාවකට. හරි. මට පැටර්න්ස් ටික අවුල් වෙනවා. හරිද? කියන්න යන්න වෙන එකක් කියන්න වෙන එකක්. හැබැයි මං කොහොම හරි අඹරලා මං ගහනවා. උට තේරෙනවා මං කියන්නේ. මට තේරෙනවා ඌ කියන දේ. ඒත් ඔච්චරනේ වෙන්න ඕනේ. හරි. මෙහෙම ඉතින් අපිට එකපාර පර්ෆෙක්ට් වෙන්න බෑ. හරි. මිනිස්සු එක්ක ඉදිරිය පර්ෆෙක්ට් වෙන්න එකපාර ට්‍රයි කරනවා නම් ඉතින් ඒක වාගේ මොලේ පොඩක් මැඩි ටිකක් තියෙනවා. ඒ ටික පොඩක් අයින් කරගත්තාම පට්ට. හරි. ඒකෙන්ද හිමින් අපි ගමන යන්න ඕනේ කියලා මම හැමදෙස්සම කියන දෙයක්. ඒකෙන්ද අපි හිමින් ගමනයන්. මෙන්න මේක කියන watch english content, practice speaking, read and write, take online courses, use flashcards ඔය විදියට. ඊට පස්සේ overcoming fear කොහොමද බය නැති කරගන්නේ කියලා ඔන්න start small, set realistic goals, positive mindset. ඉතින් මම මේවා කියවන්න යන්නේ හොඳට කියවන්න. හරි. මේවා කියවන කෙනුත් ඔයාලට ලොකු ප්‍රැක්ටිස් එකක් හම්බ වෙනවා. ඒකයි මම කියන්නේ. හරි. daily practice routine එක morning spend 10 to 15. මේක නම් මම අපේ ළමයින්ටත් කියන දෙයක්. හරිද? විනාඩි 10ක් පාර මම ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙමෙයි. පළවෙනික කියන්න ඕනේ. මම IT ගුරුවරයෙක් එක්ක පැත්තකින්. ඊට පස්සේ එතනින් හර content creator කෙනෙක්. ඒ වගේම තමයි. මම ඇත්තටම මම දකින දේ තමයි මම දැක්කොත් එම කවුරුහරි ඉංග්‍රීසි වලින් පට්ට වේදනාවක් විඳිනවා. මම ඒගොල්ලන්ට කියන දෙයක් තමයි ප්ලීස් මෙන්න මේ ටයිම් එක වැය කරන්න. මොකද මමත් මේ ටිකේ කරන ගමන් ඉන්නේ. ඒක හින්දා ඒකෙන් ලොකු ඉෆෙක්ට් එකක් හම්බෙනවා. ප්ලීස් එක කරලා බලන්න කියන එක. ඉතින් මෙන්න මේ කතාව හරි 10 to 15 minutes reviewing flashcards and learning new vocabulary කියන එක මේකේ මෙන්න මේ කැලල හැරෙන්න මේ 10 to 15 minutes වා ChatGPT එකත් එක්ක හරි ගමන ඉංග්‍රීසි වලින් කතා කරන්න අඩු ගන්න දවසකට කියලා මම සාමාන්‍යයෙන් කියන දෙයක්. මේක ලයින් කරන්නකෝ. මම කියන්නේ මෙන්න මේ 10 to 15 minutes කියන එක පට්ට වැදගත්. consistency එක කියන්නේ එක දිගට මේක කරන්න ඕනේ. ඉතින් එතකොට තමයි ඔයාලට පොඩි confidence එකක් එන්නේ. හරි. afternoon watch an english video or read an article, try to summarize what you understood. ithin wada puluwang english video ekak balla eka summarize karanne eke thibbe monada. okay, actually I just watched a video today and it was about the ram means random access memory. so actually that video said about the rom also. rom means like a kind of a thing. what's that read only memory or no vidhara kamanne harada kiyanna. hari. ithin
වාට පුළුවන් ඉදිරිය වාට පුළුවන් ඉදිරියනේ තව කෙනෙක්ට පුළුවන් ඉදිරියනේ මේ ඉංග්‍රීසි වීඩියෝ එකේ කොච්චර හොඳට කිව්වද ඒ විදිහට වා කියන්න උත්සාහ කරන්න නෙමෙයි තමන්ට පුළුවන් ඉදිරිය තමන් දන්න විදියට ගේම් එකක් ගහගන්න. ඉතින් මට මේ දෙන්න තියෙන්නේ පොඩි ඇඩ්වයිස් එකක් නෙමෙයි මම මේ කරන විදිය. හොඳයි. හරි. ඉවිනින් ගත්තාම ප්‍රැක්ටිස් ස්පීකින් විත් පාර්ට්නර් රෙකෝඩ් යෝර් self speaking and listen to the recording to improve pronunciation. ඉතින් කතන්දර තියෙන මේකත් මම කියන දේ සාමාන්‍ය මේ ෆෝන් එකක් ගත්තා. Hey, I'm getting jacket today. I'm going to show you how you can do that some blah 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 කියලා මේ කැමරාව අරගෙන උදාහරණයක් දෙන්න මේ විදියට කැමරාව ගත්තා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? සාමාන්‍ය කරන දේක් තමයි ඉස්සර දැන් කරන්නේ නැහැ. දැන් කරන්න කෙලි මොබිස් එකට ගිහිල්ලා බ්ලා 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 ගාලා කියවන එක. හරි. උදාහරණයක් දෙන්න ඔන්න බලන්න මම කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ දේක් තමයි සාමාන්‍ය මම කරන්නේ. Hello everyone. Good morning. Today I'm going to teach you about how we can be yourself. කෑවනේ be yourself නෙමෙයි වැරදුනා. හරි. ඔන්න මම ආයෙ කරනවා. මට වැරදුනා. හොඳේ. Hello everyone. Good morning. Today I'm going to teach you how you can improve yourself. Actually, this is about something like maybe වැරදුනා නේ. Come on. හරි. දැන් මම ඒක ප්ලේ කරනවා. කතා තේරෙනවද ළමයි? තමන් තමන්ගේ කටහඬ අහන්න බය වෙන්න එපා. හරි. ඉස්සර මටත් ඔය කටහඬ අහද්දී නිකන් බෙලෙක්ක කටහඬක් වගේ තමයි දැනුත් උඹලට එහෙම වෙන්න පුළුවන්. බට් ප්‍රශ්නේ තියෙන දැන් මට එහෙම නැහැ. ඉතින් ඒක කියලා මම සතුට වෙනවා. කාට කොහොම වුණත් හරිද? මගේ කටහඬ මට හරිම ලස්සනයි. මගේ මූණ මට හරිම ලස්සනයි. හරි. එහෙම තමයි මම සාමාන්‍යයෙන් හිතන්නේ. ඉතින් ඒක අපිට ඒක පුරුද්දක් වෙනවා. සාමාන්‍ය ටික කාලයක් යද්දී මොකද අපි අපිම වීඩියෝස් බලලා අපි මොටිවේට් නැති වෙනකන් අවස්ථා තියෙනවා. ඉතින් ඒක හින්දා ප්ලීස් ට්‍රයි ඉට්. හරි. ඉතින් මම කියන්න හැදුවේ ඒක නෙමෙයි. මේ වීඩියෝ එකේ තාම හොඳම දැනට ආවේ නැහැ. ඉතින් බලන්නකෝ. ඔයාලට පුළුවන්ද? මාත් එක්ක ඉංග්‍රීසියෙන් පොඩි කන්වර්සේෂන් එකක් ගෙනියන්න. Of course, KD Chakuri. Let's have a simple conversation in English. On a KD Chakuri kena. Hello, how are you? Hi, I'm good, thank you. How are you? Yeah, I'm fine, thank you. What's your name? My name is ChatGPT. What is your name? My name is KD Chakuri. Where are you from? I'm an AI, so I don't have a physical location, but I'm here to help you. Where are you from? I'm from Sri Lanka. What do you like to do? I like to help people learn and answer these questions. And what do you like to do? I like to read books and play games. Oh, that sounds fun. What is your favorite book? කියන්න පුළුවන් විදි ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔයා තමයි ඒක ඩිසයිඩ් කරන්න ඕනේ. ඔයා මුලින්ම රොබෝ කෙනෙක් ඉදිරිය කියනවාද? ඔයා නැත්තම් නෝමල් කියනවාද? කින්දමන්ද කියන එක යා you have to decide it by yourself. හරි. ඒක හින්දා මම මේ ගොඩක් වෙලාට වැරදි හිතාමතා කරන දේවල්. හැබැයි සමහර විට වෙලාවට වාටි දෙන්න පුළුවන්. ආ මුඩ ඉංග්‍රීසි බෑ. ඔව් බෑ. මං කියලා පටන් ගත්තේ අන්න නෑ කියන්න එපා. හරි. මොකද හේතුව අපි ගොඩක් දේවල් පර්ෆෙක්ට්ලි පුළුවන් කියලා අපි මිනිස්සුන්ට පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි ඇත්තටම අපිට ඒ දේවල් බෑ. හරි. ඉතින් සමහර ලාවට අපිට ප්‍රසන්ටේෂන් කරන්න පුළුවන් කියලා අපි පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි සමහර ලාවට අපිට ඒ දේවල් ඇත්තටම බෑ. ඉතින් ඒකයි මම ගොඩක් වෙලාවට වීඩියෝ එකක් එඩිට් කරන්න නැතුව ඒ තියෙන විදිහට එහෙමම දාන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක මගේ අවංකභාවයකින්ද මන්ද බයිලක් කතන්දරයක් නැහැ. හරි. එකම දේ මම කැමති උගන්නන දේ ඇත්තටම ඒක අර අපි කියන්නේ ඇත්තත් සැටියෙන් පෙන්වන විදිහට පොඩක් ෂේප් කරගන්න. හරි. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට ඔයාට කන්වර්සේෂන් එකක් ඔයාට හම්බෙනවා නම් හරිද? එතනින් එහාට ඔයාට තව කාලකින්වත් කන්වර්සේෂන් ඉල්ලින්න දඟලන්න ඕනේ නැහැ. ඉතින් මේක ඔයාට පුළුවන් චැට් ජීවිතෙත් එක්කම කතා කරන්න. එයා මේ AI ගේ පාට් එක කියාවි. ChatGPT, can you say the AI part and then I will read my thing. Okay, blah 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 blah. Kila mokkar kiyanna puluwan. I will speak my part. Oy wage kila kinda mandi kila kiyanna puluwan. Hari. Okay. Idin balanda. Hari. Eka niyamai. Mata oy wage thawa ekak dennako. Advance ekak dennako. Balanda meka wenna hati. Hari. Oya single type karanne. What English ring on type can pull a question at night. Hello, how are you today? Hi, I'm doing well. Thank you. How about you? I'm good. Thanks. Can you tell me about your favorite hobby? Sure, I enjoy learning new things and helping others learn as well. What's your favorite hobby?
Okay, I enjoy reading books and playing video games. What kind of books do you like? I don't read books in the traditional sense, but I have access to a lot of information. What genres do you enjoy reading? I like adventure and science fiction. What about you? Adventure and science fiction are great genres, and they offers a lot of excitement and imagination. Who is your favorite author? My favorite all these blah blah blah. Have you heard of them? Yes, I have. They are very popular. What is it about their writing that you enjoy the most? I love their storytelling and the way they develop the character. And do you have any recommendation for good books based on your interest in adventure and science fiction? You might enjoy books by authors like J.R.R. blah 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 blah. හරි. ඒ ඔය විදිහට සම්පූර්ණ බලන්න මේ විදිහට වාට යන්න ඇඩ්වාන්ස් කරලා දෙනවා. ඉතින් ඔය විදිහේ පොඩි එකක් කලින් දුන්න පොඩි එකක් හැබැයි දැන් එන්න එන්න යා තව ප්‍රශ්න අහලා ඉතින් ඔයාලට එක එක පැටර්න් සම්බන්ධව හුරු කරනවා. ඕකේ. මට මේ ඉංග්‍රීසි වල තියෙන පැටර්න්ස් ගැන පොඩ්ඩක් අල්ලා ගන්න ඕනේ. උදව්වක් දෙන්න පුළුවන් දෙයකට. මම හිතනවා මේ පැටර්න්ස් ටික අල්ලගත්තොත් ඉක්මනට කතා කරන්න පුළුවන් ඇයි කියලා. තාම ලයික් කරේ නැත්නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Certainly, here are some common English conversation patterns that can help you improve your fluency. Learning these patterns will make it easier to construct sentences and respond in conversations. Sorry, greetings and introductions. Basic greetings, responses to greetings, asking questions, yes or no, and information questions. It was a making request, common request, again, request, polite request, offering help, offering assistance. It was a likes, dislikes. I don't like spicy food. I'm not a fan of cold weather. I dislike waking up early. Giving up opinions. I think this movie is great. Yeah, in my opinion, the book was better. I believe this is the best solution. මට මතක ඒ කාලේ මම මට හම්බුණා ඉංග්‍රීසි ලොකු පොතක් ඔය වගේ conversations තියෙන. හරි. ඒක දාගෙන පාඩම් කරා. ඉතින් තමන් හිතන්නේ මේ වගේ පොත් අවශ්‍යතාවයක් නැති වෙයි දැන්. හරි. How about going to the park? Why don't we try a new restaurant? Let's watch a movie tonight. Okay, talking about the future, I'm going to visit my grandparents next week. We will have a meeting tomorrow and she's planning to study abroad next year. Okay, මට පොඩි අදහසක් කවලමයි මේකත් එක්ක මේ කියද්දී අපිට බැයි තමයි මොකක් හරි මූවි එකක. හරිද? Can you develop a conversation? අපි කියමු එහෙම. ඔයාට පුළුවන්ද conversation එකක් හදලා දෙන්න ඇරෝ ටීවී සීරියස් එකේ තියෙනවා වගේ. ඔෆ්කෝස් වාට් රියලි ඇරෝ ටීවී සීරියස් එකේ තියෙනවා. යා ඇරෝ ටීවී සීරියස් බැලුවද කියලා අහන්න. හයි, හැව් යූ වොච් ද ටීවී සීරියස් ඇරෝ? යස් යස් ආ හැව්. ඉට්ස් වන් ඔෆ් මයි ෆේවරිට්ස් අබවුට් හවුඩ් අබවුට් යූ වගේ කියලා ඔන්න අහනවා. හරි. ඉතින් ඔන්න ඇරෝ සීරීස් එක ගැන කතා කරන්න. ඉතින් බලන්න ඉංග්‍රීසි ටීචර්ස්ලටත් මේක ලොකු හෙල්ප් එකක් වෙනවා මේ වීඩියෝ එක. හරි. ඉතින් මම ඉංග්‍රීසි බැරි වෙන්න පුළුවන් හිතන්න එපා. හරි. මට බයින්න එපා. උඹට ඉංග්‍රීසි බෑ. උඹට කොහොමද ඉංග්‍රීසි පුළුවන්න්න පුළුවන්. හරි. මං ඉංග්‍රීසි නෙමෙයි කොහොමද කරන්නේ. හරි. එකම දේ අර මනුස්සෙට උදව්වක් කරන්න පුළුවන් නම් චූටි හරි මේකෙන් මේ සිංග්ලිෂ් වලින් ටයිප් කරලා මේ විදිහට කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නම් මට ඒක තමයි එකම සතුට. හරි. මොකද මට ඕනනේ මේ වීඩියෝ එකේ පුරාම ඔයගලන්ට කියන්න වාට සිංහලෙන් කතා කරලා නැත්තම් මැසේජ් කොටන විදිහට කතා කරලා කරන්න පුළුවන්. ඒ අතරතුර තමයි මම එක එක ඇඩ් දාන්නේ. මම මෙහෙම කරොත් හොඳයි, මම මේක කරනවා, අරකයි මේකයි කියලා. මොකද මම මගේ ෆස්ට් ඉංග්ලිෂ් ක්ලාස් එක කරා. ඉංග්ලිෂ් ක්ලාස් ගැන මේ IT ඉංග්ලිෂ් වලින් මම ක්ලාස් එකක් කරා. ඉතින් මට ඇත්තටම ඒ ගැන පොඩ්ඩක් අමුතු ආඩම්බරයක් තියෙනවා. ඒක මගේ පැය එකා මාර්ග ක්ලාස් එකක්, ලොකු එකක් නෙමෙයි, පොඩි අඩ කරේ. ඉතින් ඒකත් එක්ක මට පොඩියත් එක්ක පොඩ්ඩක් හරි කමන්න කතා කරා. මම ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් නෙමෙයි සාමාන්‍යයෙන් යම්කිසි හොඳ ප්‍රමාණයක් කතා කරා. සිංහලත් මික්ස් කරා. සිංහල 120ක්, ඊට පස්සේ 80ක් ඉංග්ලිෂ්. ඉතින් මොකද මට මෙච්චරකල් කරගන්න බැරි වෙච්ච ලොකුම දේ තමයි ඉංග්ලිෂ් වලින් උගන්නන එක. ඉතින් ඒකට හේතුව කන්ෆිඩන්ස් එක. හරි, ලැක් ඔෆ් කන්ෆිඩන්ස් කියන එක. ඒ වගේම තමයි සල්ව ගත්තොත් පට්ට බයක් තියෙනවා. හරි, වරදුනොත් එහෙම මොකද වෙන්නේ කියන එක. ඉතින් මොකද
මේ වීඩියෝ එකක් කරද්දිත් යම් කිසි දෙයක් තියෙනවනේ. ඉතින් එක එක්කෙනාට එක එක විදිහට හිතන්න පුළුවන්. හරි. ඉතින් කොහොම වුණත් මම ඒවට අර එක එක රීසනබල් ඉෂුස් මම කියන්නේ රීසනබල් අපි කියන්නේ මොනවද ඒවට? අර අර මොනවද සිංහල මොකද කියන්නේ මේ? අපි කියන්නේ ඒකට සාමාන්‍යයෙන් අර එක්ස්කියුසස් වගේ තමයි. ඉතින් ඒව දෙනව නැත්තේ නැහැ. හරි. එතකොට ඒකට මෙන්න මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා මම කියනවනේ. හරි. ඒකෙන්ද ප්‍රශ්නයක් නැති වෙන්නත් පුළුවන්. සමහර ප්‍රශ්නයක් වැඩි වෙන්නත් පුළුවන්. හරි. කොහොම වුණත් මම කිව්වේ ඉතින් අර ඉංග්‍රීසි එක කරද්දි තමයි මට තේරුනේ යා ඒ කාලේ මං ඇත්තටම අපරාධ බොරුවට බය වෙලා තියෙනවා. මමත් ඒ කාලේ මේ වගේ ට්‍රයි කරා නම් සමහරට අර බල්ලෙක් පන්නන් එද්දි තමයි අපි හයියෙන්ම දුවන්නේ කියලා කියනවනේ. ඒ වගේ කතාවක් තමයි එතනත් තියෙන්නේ. හරි. අපේ ඇඩ්‍රිනලින් මං ගැන මොනවා හරි කතන්දරයක් තියෙනවා. මම දන්නේ නැහැ ওই පැත්ත ගැන. බයි ඔබ මොන හරි මොකක් හරි වෙද්දී සාමාන්යයෙන් අපි ඔළුවට ඩඩොඩ් ඩඩොක් ගාලා ගන්න මට ඉවර වෙනකන් ඉවසILLක් නැහැ සමාහලාවට. හරිද? ඉවර වෙයන් ගාගෙන ඉන්නේ. කොහොම වුණත් කොහොම තමයි කතන්දරේ. ඉතින් මම මේ පෙන්නුවේ ඔයාලට ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් දේවල්. ආයෙ ඔයාලට පුළුවන් can you list 10 english 10 latest english news about tech in sri lanka. හරිද? ඉතින් ඔන්න විදියට ඔයාලට ශ්‍රී ලංකාවේ තියෙන ටෙක් නිවුස් 10ක් අලුතෙන්ම වෙච්ච 10ක් ගන්න පුළුවන්. ඒව ඔක්කොම යාලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා. හරිද? වෙබ්සයිට්ස් 6කින් තමයි ඔය කියන්නේ. ශ්‍රී ලංකන් ඉනිෂියේටිව් නිව් ඩිජිටල් පේමන්ට් සොලියුෂන් එකක් යනවලු. ICT ඉන්ඩස්ට්‍රි එකේ ග්‍රෝත් එකට මොකද්ද මන්ද? ඒ කියන්නේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ChatGPT එකෙන් සමරයිස් කරලා ඉතින් ඔයාලට අවශ්‍ය දේවල් ටික දෙනවා. ඉතින් ඒක තමයි කතාව. හරි. වර්චුවල් ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් බයි දොයි මතක්. හරි. ඉතින් මේ වීඩියෝ එක ගන්න 5:00 2:11 ඒකයි මේ කතන්දරේ. ඉතින් කොහොම වුණත් මට හිතුණා මේ වීඩියෝ එක කළම තමයි මම දොයන්නේ කියලා. මොකද නැත්තම් එහෙම මට නිින්දයක් නැහැ අද. කොහොම හරි කතන්දරේ ට්‍රයි කරලා බලන්න. ආසිතේ කියලා කියන්න බෑ. දැන් කොහොමත් ආසිතේලා ඇත්තේ. ඉතින් මේ කතන්දරේ 100ට බර ගණක් දන්නේ නැහැ ලංකාවේ. ChatGPT එකත් එක්ක සිංහලෙන් කතා කරන්න පුළුවන් කියලා. ඉතින් මට ලියා ගන්න පුළුවන් කියලා. මම තව වීඩියෝස් ගොඩක් ගේනවා ඉස්සරහදී. කොහොමද පොඩි Python game එකක් හදාගන්නේ. ඊට පස්සේ HTML පොඩි game එකක් හදාගන්නේ. වගේ ගොඩක් දේවල් බලත්වෙන් ඉන්න. හරි. ඉතින් IT පැත්ත විතරක් මම කරොත් එහෙම ඒක අසාධාරණයක් වෙන ඉඳ තමයි මම සමහර දේවල් මගේ IT පැත්තත් පාවිච්චි කරලා කොහොමද අනිත් ඒවා improve කරගන්නේ කියලා ඔයාලට කියා දෙන්න. ඉතින් සමහරවිට මට බයිනවා. ඉතින් ළමයින්ව ගොන් වස්සෝ කරන්න එපා කියලා. ඉතින් ගොන් වස්සෝ කරන්න එපා කියන කටියට මට කියන්න තියෙන මෙච්චරයි. ගුණා ගුණාම තමයි. හැබැයි ඒ විදිහට හිටියොත් හැබැයි අඩුගානේ පැය 4-5ක් උ කට්ට කාලා ගානක් හදන්න ගිහිල්ලා නැත්තම් මොකක් හරි ඉංග්‍රීසි ටිකක් හරි ඉගෙන ගන්න ගිහිල්ලා හරිද ඌට ඒක ඒත් තේරුන්නේ නැත්තම් පැය 4-5 අපරාධ වේස්ට් එක. හැබැයි ඒ වෙනුවට විනාඩි 5ක් ChatGPT එකත් එක්ක ඉඳලා ඌට ඒක තේරුණා නම් අඩුගානේ අන්න එතන තියෙන ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් ඒ විනාඩි 5ක ඉන්වෙස්ට්මන්ට් එක අඩුගානේ උගේ ඉතුරු පැය 4-5 තව දෙයකට 4-5 ඊට වඩා වැඩි ප්‍රමාණය හරි ඌට පුළුවන් තව දෙයකට මේ යොදව ගන්න. ඉතින් ඒක හින්දා ඒක ඔළුවේ තියාගෙන ගහන ගේම් එකක් ගහන්න ChatGPT ආවා මොලේ ගොන් වෙයි අරකයි මේකයි කියලා මනුස්සයෝගේ ඔළුව කන්න එපා. ඕක තමයි සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් ඩිප්ලොයිමන්ට් එක. ඉතින් ඒකින්දා ට්‍රැඩිෂනල් ඩිප්ලොයිමන්ට් එක කෙසේ වෙතත් හරිද ඩෙවලොප්මන්ට් එකට හානි කරන්න එපා. මොකද ඒක හානි කරනවා කියලා කියන්නේ ඉස්සරහදී ඔය එන්න ඉන්න පොඩි උන්ට ඇත්තටම ගේම් එකක් ගහන්න තියෙන ඔපචුනිටි එක නැති වෙනවා කියන එක. හරි. මොකද ඒගොල්ලෝ ලොකු අය වගේ නෙමෙයි ගොඩක් කලබලකාරී වගේම තමයි ගොඩක් ඉක්මනට ඉගෙන ගන්න මිනිස්සු. ඒ වගේම තමයි ඒගොල්ලන්ට ඉක්මනට දෙයක් කරන්න ඕනේ. ඒක ඇති. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලෝ ඒ දේ කරන්නේ නැතුව ඕගොල්ලෝ හිර කරන්න හදනවා නම් අන්න එතනදී එයාගේ කුතුහලය අරවා මෙව හැමදාම මරලා දානවා කියන එක. ඒකෙන් පස්සේ එතන එන්නේ ඇත්තටම එන්න හිටපු ළමයා නෙමෙයි නැත්තම් සමාජයට එන්න හිටපු ළමයා නෙමෙයි වෙනස්ම ළමයෙක් කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒක මම ගොඩක් කලකට මම පොඩි ළමයන්ට උගන්වද්දී තේරුම් ගත දෙයක්. ඉතින් උන් ආසයි ඇත්තටම. හැබැයි ආසුණාට සමහරවිට එක රෙස්ට්‍රික්ෂන්ස් වලින් සමහර දේවල් විචෙම ChatGPT වගේ වෙන්න පුළුවන් අරවා මේවා ටීචර්ස්ලා කියන හින්දා මොකක් හරි කියන හින්දා සමහර අම්මල තාත්තලා යූස් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ළමයා ගෙදර වැඩ කරනවද නැත්දකින්ද මන්ද කියන එක අම්මා තාත්තා කියලා දෙන්නේ. ගෙදර වැඩ පාවිච්චි කරන්න එපා. හැබැයි අනිත් දේවල්ට යූස් කරන්න කො ළමයා. හරි. ඒ විදිහට ආදරෙන් පුළුවන් නම් කියා දෙන්නේ. එතකොට ඒ ළමයා සමහරට ඒක ගෙදර වැඩට යූස් කරන්න නැතුව ඒක යූස් කරાવી. හරි. ඒක ගෙදර වැඩට යූස් කරන එක්ක විදිය කියා දෙන්න. මෙන්න මෙහෙමයි. මෙහෙම එකක් ආව වට රචනාවක් ලියන්නවොත් ඒකට අදහස් ඒ කියන්නේ අවශ්‍ය තොරතුරු ටික ගන්න. අරගෙන වාගේ වචනෙන් ලියන්න කො ළමයා. මට කයි ගෙනල්ල පෙන්නන්නකෝ. අරකයි මේකයි ගෙනල්ල පෙන්නන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රශ්න තියෙන්නේ. සමහර අම්මලා තාත්තලාට ඒක කරන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයා උගන්වන්න හදන්නේ ඒකට. හැබැයි කතන්දරේ තියෙන්නේ මතක තියාගන්න. ගුරුවරෙක් විදිහට අපි ට්‍රයි කරන්න ඕනේ ළමයාට තවත් ලේසි ක්‍රමයක් කියා දෙන්න. ඒක ෂෝට් කට් මෙතඩ් එකක්ද ලොง මෙතඩ් එකක්ද කියන එකට වඩා. හරිද?
ඒ ළමයාට අල්ලගන්න පුළුවන් වුණේ කොතනින්ද? ලොන් මෙතඩ් එකෙන්ද, ෂෝට් මෙතඩ් එකෙන්ද? හරි, ෂෝට් මෙතඩ් එකෙන් උට අල්ලගන්න පුළුවන් වුණා නම් ඔබ ලර්න් මෙතඩ් එක අනිවාර්යෙන් ඉගෙන ගත යුතුයි කියලා උට බල කරලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඌ ෂෝට් ඩයල් එකක්. හරි, ෂෝට් ඩයල් එකක් කියලා කියන්නේ එහෙම ෂෝට් එකක් ඔළුවේ තියෙන කේස් එක නෙමෙයි, ඌ ෂෝට් මෙතඩ් එකෙම යන ඩයල් එකක්. මොකද මමත් ඒ වගේ. අපි ගොඩක් කම්මැලි. මම ගත්තොත් මම ගොඩක් කම්මැලි මනුස්සයෙක්. ඒ කම්මැලි මනුස්සයෙක් විදියට මම දන්න දේ තමයි, හරි, මේ ලයිෆ් එක තුළ මට දෙයක් කරන්න පුළුවන් නම් ඉක්මනින්ම මම ඒකට අනිවාර්යෙන් යනවා. හැබැයි මට ඒක හරියන්න ඕනේ. කියන්නේ මම කරාට පස්සේ ඒ දේ මට ඕකේ වුණොත් විතරයි මම ඒකත් එක්ක ඉස්සරහට යන්නේ. නැත්තම් මම සම්පූර්ණ මේක එතනින්ම එක්කෝ මකබල, ඒ කියන්නේ අයින් කළම දානවා, නැත්තම් පෝස්ට්පෝන් කළා දානවා. පෝස්ට්පෝන් කරනවා කියන්නේ පොඩ්ඩක් ඉස්සරහට එක තියලා මම ඉස්සරහට යනවා. ඉතින් ඕක තමයි කතාව. අද වීඩියෝ එක ඕක ගැන. ChatGPT පාවිච්චි කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කොහොමද? ChatGPT එක්ක සිංහලෙන් අපි කතා කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කොහොමද කියන එක තමයි මාතෘකාව. ඉතින් ඒ වගේම තව පොඩි දෙයක් වෙන්නලා ඉන්නම්. ඒක නැත්තම් අවුල් වගේ කියලා හිතනවා. මේ ChatGPT එකට මට කියන්න පුළුවන් මෙහෙම. Can you generate a title and description with 30 comma separated text for the following topic? How to learn English with ChatGPT AI and Singlish method. ඔන්න ඉදිත් තමයි මා ඩිස්ක්‍රිප්ෂන් එක මා සෙපරේට් එක ටෙක්ස්ට් එකයි ආවේ. මම දැන් මෙයාගෙන් කියනවා, ඔයාට පුළුවන්ද මට YouTube thumbnail එකක් හදලා දෙන්න? ටෙක්ස්ට් මොකුත් දාන්නේ නැතුව ඒකට ගැලපෙන ඉමේජස් මික්ස් කරලා thumbnail එකක් දැන් ජෙනරේට් කරන්න. Come on, what's more? හරි, අවි දෙත්තමයි ආවේ. මට ඕනේ 1980 විදිහේ තම් ෆොටෝ එක. ඔයාට පුළුවන්ද එහෙම දෙයක් කරලා දෙන්න? අපි බලමු මේ තියෙන කලින් නෝමල් ෆොටෝ එකක්. හරිද? මෙයා දැන් ඒක ට්‍රයි කරාවේ 1980 හදන්න දැක්කද? හරි, වව්, සුපර් ග්‍රේට්. Learning English with AI using the Singlish. Learning English with the Singlish method. හරිද? ABC මේ ඔන්න ඔය විදියට සුපිරි මේව ටිකක් මට දෙකක්ම හදලා දුන්නා. ඉතින් හරි ෂෝයි. හරි, හරිම සතුටුයි මම. අද මම සතුටින්. ඉතින් ඔච්චරයි අදට. එහෙනම් මම සමුගන්නා ළමයි, bye. අලයි කමෙන්ට් එක දාගන්න. Good luck.